ඇමරිකාව කියන්නේ ඉතින් ලෝකේ බලවතානේ. ඇමරිකාවට ඕන විදිහට හැමදේම වෙන්න ඕන කියලා එයාලා හිතාගෙන ඉන්නේ. වෙන රටවල් වල අය ගොඩක් අපහසුතාවයට පත් කරන පිරිසක් තමයි ඇමරිකාවේ රේගුවේ. වලට් මතක ඇතිනේ එක වතාවක් සුපිරි නළු ෂාරුක් ඛානුත් මේ රේගු නිලධාරීන් පැය ගණනාවක් කඳවාගෙන හිටියා. ලෝක පොලිස් කාර්යාලයෙන් ඉතින් එයාලට කවුරුත් ලොකු නෑ කියලා තමයි එයාලා හිතාගෙන ඉන්නේ. මේ ඇමරිකාවේ රේගු නිසා දැඩි අපහසුතාවයට පත් වුණු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ තවත් කතාවක්. ක්‍රීඩකයා තමයි බටහිරින්දිය පොදෙව් කණ්ඩායමේ දක්ෂ ආරම්භ ප්‍රතිකරුවෙක් වෙන ලෙන්ඩිස් සිමන්ස්. මේ සිද්ධිය වුණේ කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගයකට සහභාගී වෙන්න සිමන්ස් ඇමරිකාවට ආපු වෙලාවක. මේ ගමනේදී සිමන්ස්ගේ බැට් එක ගැන ඇමරිකාවේ රේගුවට සැක හිතුණා. ඔවුන් සැක කළා සිමන්ස් මේ බැට් එක ඇතුලේ දාගෙන ඇමරිකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා කියලා. රේගුවෙන් කළේ සිමන්ස්ගේ බැට් එක තැන් 4කින් ඇතුලට හාරපු එක. එහෙම ඇතුලට හාරලා බොහොම අමාරුවෙන් එයාලා සොයාගත්තා බැට් එක ඇතුලේ මත්ද්‍රව්‍ය නැහැ කියලා. සිමන්ස් මේ සිද්ධිය ගැන ලොකු කලකිරීමකින් හිටියේ. ඔහු මේ සිද්ධිය ගැන ඊට පස්සේ කිව්වේ මෙහෙම කතාවක්. පොඩ්ඩක් හිතන්න, 4 දෙනකින් හැරුවට පස්සේ බැට් එකෙන් තියෙන වැඩේ මොකක්ද කියලා. මේ සිද්ධිය ගැන පුදුම වෙන්නේ නම් නෑ මම. මොකද එයාලා ඇමරිකානුවෝනේ. එයාලා මොනවද ක්‍රිකට් ගැන දන්නේ? මට තියෙන ප්‍රශ්න තමයි මෙයාලා මේ විදිහට බේස්බෝල් පිටින් හාරනවද කියන එක. මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.